Mahanaukavi Mahasamudura veta Adata ata denna issara Yauvana kadadai oruve nagila Saundaryen piri godavin soyala Oyai bindu ananotaka yatra keru Mahacharya Yauvanaya ime මම මේ ඈත දුරබැහැරක ඉපදිච්ච කෙනෙක් මහනුවර නගරේ ඉඳලා තරමක් ඇහැෙන් තිබුණා මේ සිරිමල්ලත්ත කියලා ගමක්. දැන් නම් ඇත්තටම සිරිමල්ලත්ත නුවරට ආවිලා. නමුත් අපි පුංචි කාලේ සිරිමල්ලත්ත කියන්නේ බොහොම සුන්දර ගමක් හුදකලා වෙච්ච ගමක්. මේ ගමේ මං මට මතක හැටියට පවුල් 150ක් 160ක් ඉඳ ඇති. ඉතින් ගමේම තිබුණ පුංචි ඉස්කෝලයක් සිරිමල්ලත්ත රජ විද්‍යාලය කියලා. ගමේ හුඟක් මිනිස්සු මහවැලි ගඟින් තමයි නැවේ. ගෙවල් වල ලින්ක් තිබුණත් ඉතින් කොල්ල කුරුට්ට පොඩි කාලේ මේ ගඟට ගිහිල්ලා තමයි නාන්නේ. දැන් අපි 6 දෙනයි පවුලේ. ගෑනු ළමයි 3 දෙනයි, පිරිමි ළමයි 3 දෙනයි. මම 3 වෙනියා. ඉතින් මේ ඒ නිසා මං හරි වාසනාවන්තයි මට අයියලා අක්කලා නංගිලා මලිලා ඔක්කොම හිටියා. දැන් මම පවුලේ 3 වෙනියා වුණාට මට තිබුණා මේ මගේ උපැන්න සාතිකයේ තියෙන නමට එහා පැත්තේ නම් දෙකක්. හුඟක් වෙලාවට මට කතා කරේ උක්කුම් මල්ලි නැත්නම් උක්කුම් අයියා කියලා. නමුත් අර හැම පවුලක කෙනෙකුටම නම් වඩමක් තියෙනවනේ. මට තිබුණේ මාටින් කියලා. දැන් මේ මාටින් කියන්න හේතුවක් තිබුණා. අපේ ගමේ පන්සලේ හිටපු ඇබිත්ත කොළුවගේ නම මාටින්. ඉතින් පන්සලේ අර ගාන්ටාරේ ගහනකොට මේ මට බඩගිනි වෙනවා. එතකොට මේ මම කෑම ඉල්ලනවලු. ඒ නිසා තමයි මං හිතන්නේ මට මාටින් කියලා නමක් පැටබැඳිනේ. නමුත් අපි 6 දෙනා අතර තියෙන සම්බන්ධේ මේ නම් වණන් නිසා හරියට එකට එකතු වෙලා. දැන් අපි මේ වියපත් වෙලා වයසට ගිහිල්ලා නමුත් අපි අර එදා හිටියා වගේ තමයි අදත් එකට එක්කව වෙලා hina වෙන්න පුළුවන් තරමට කිට්ටුවක් අපි 6 දෙනා අතරේ තියෙනවා. ඒ නිසා මං හිතනවා මේ සුන්දරත්වය තමයි මේ මගේ ජීවිතේ මේ సౌందර්යය එකව කරේ. අපි පවුලේ රස්සාවක් කරපු එකම කෙනා අපේ අප්පච්චි. ඉතින් අප්පච්චි හුඟක් වෙලාවට ගමෙන් බැහැරව තමයි අනුරාධපුරේ පොළොන්නරුවේ ඔයගේ පළාත්වල තමයි රස්සාවල් කරේ. ඒ නිසා අම්මා තමයි පවුලේ තිරණාත්මක සාධකේ. දැන් අම්මගෙන් බේරිලා යමක් කරන්න පුළුවන්කමක් නැහැ. හේතුව අම්මට සහයෝගයට අපි ලොකු අක්කා හැම වෙලාවකම හිටියා. දැන් ලොකු අක්කාට අපි කිව්වේ කපුටි කියලා. හේතුව ඕනෑම තොරතුරක් එයාට ආරංචි වෙනවා. ඒ නිසා දැන් අම්මා මේ ඔක්කොම එකව කළ තමයි අපිට දඬුවම් දෙන්නේ. මට මතකයි මමයි අයියයි දෙන්න අපේ ගෙදර මේ ලොකු මේසයක් තිබුණා. ඒ ලොකු මේසේ කණු දෙකේ බැඳලා තියෙනවා. අප්පච්චි එනකන්. මම ඉස්සරහා අපේ ගෙදරේ මිදුලේ තිබුණා පොල් ගහක්. දැන් නම් ඒක නැහැ. ඒ පොල් ගහේ බැඳලා තියෙනවා. ඉතින් තර්ජනය කරනවා දිමුකෝටු දානවා කියලා. කවදාකවත් දිමුකෝටු දාලා නැහැ. දැන් අපේ අප්පච්චි කවදාකවත් අපිට මේ නියපිටින් පාරක් ගහලා නැහැ. මේ හැබැයි අම්මගෙන් නම් කෝටු මාස වෙනකන් ගුටි කාලා තිනවා. හේතුව මේ ගහලා නතර කරන්න පුළුවන් චරිතර විදියට නෙමෙයි අපි ගොඩ නැගුණේ. නමුත් මගේ ජීවිතේ හයිය විදියට මම හැමදම දකින්නේ අම්මා. මේ හේතුව අපච්චි 1975 හදිසියේ මැරුණාම පවුලේ සම්පූර්ණ බර අම්මා කරට ගත්තේ. මං හිතන්නේ අපච්චි අකාලේ මිය යෑම අපේ ජීවිතවල කිසියම් ආකාරයක මේ හැරවුම් ලක්ෂයක් ටර්නින් පොයින්ට් එකකට අපි අරගෙන ආවා. මට අද වගේ මතකයි 1975 පෙබරවාරි මාසේ 17 වෙනිදා මේ අපච්චි මැරුණාම මේ අපච්චි මැරුණා කියන එක මට දැනෙනවා. ඒ දැනිච්ච එක අදත් ඕනෑම වෙලාවක මට මතක් කරලා ඇස් වලට කඳුළු ගන්න පුළුවන්. දැන් ওই පොඩි කාලේ මේ ළමයි දඟයි කියනවනේ. දැන් මම ගත්තොත් එහෙම ඒ දඟේ වර්ගයේ සාමාන්‍ය ළමයෙකුට වඩා ගොඩක් දඟ ළමයෙක්. මම දන්නේ දැන් අර ලෙඩක් තියෙනවා මේ හයිපර් ඇක්ටිව් කියලා මොකක් හරි එහෙම එකක් වෙන්න ඇති මට තියෙන්න ඇති මං හිතන්නේ. දැන් මේ මට අවුරුදු 11 දී විතර. දැන් ඒ කාලේ අපි ඇත්තටම ගඟට නාන්න යන්නේ තනියම කොල්ලෝ කණ්ඩායමක් එක්ක. මේ දැන් වගේ ওই පාට සුවඳ සබන් අපි ගෑවේ නැහැ. නමුත් අර සවරින් බාර් කෑල්ලක් දෙනවා නාන්න.
මේ සබන් කෑල්ල ගඟට වැටුනාම මම මේක ගණ්ඩ ගඟට පැන්නා. මම ගඟේ ගහගෙන ගියා. මං හිතන්නේ මේ මට ඉස්සෙල්ලම ජීවිතේ මරණ බය දැනුනේ වයස අවුරුදු 11 දී. මට අද වගේ මතකයි මේ මාව උඩට අරගෙන බඩපාගනවා. හැබැයි මේකේ ප්‍රතිඵල වුණේ අපේ ගමේ තිබ්බ හැම බෝධියකම හැම පන්සලකම හැම දේවාලයකම අපේ අම්මා මං වෙනුවෙන් බාර වෙලා තියෙනවා. දැන් මගේ කරේ ඉනේ අත් දෙකේ මේ යන්තර බැඳපු නැති තැනක් නැහැ. එතකොට දැන් අපේ කාලේ හිටියා මේ කදිරා කියලා නාට්‍යයක් තිබුණා. කදිරා කියලා මම හිතන්නේ චිත්‍රපටයකුත් ආවා. දැන් මේ කදිරාගේ සුවිශේෂ ලක්ෂණය තමයි මේ අත් දෙකේ ගැට ගහලා තිබුණ යන්තර දෙකක්. ඉතින් මගෙත් අත් දෙකේ යන්තර දෙකක් තිබුණා. ඉනේ යන්ත්‍රයක් තිබුණා, බෙල්ලේ යන්ත්‍රයක් තිබුණා. මේ නිසා දැන් මට දැන් ගඟට නහන්න යන්න ලැජ්ජයි. හේතුව මේ යන්ත්‍ර ගොඩක් ගැට ගහලා නිසා. හැබැයි ඒ සිද්ධියත් එක්ක මගේ දඟේ ටිකක් අඩු වුණා. ඒ නිසා මම අදත් විශ්වාස කරනවා, මන් දන්නේ මන් දිහා දෙයියෝ බැලුවද, එහෙම නැත්නම් දේව ආරක්ෂාව ලැබුණද කියලා. නමුත් අර අම්මා විටින් විට කරපු යම් යම් දේවල් නිසා මගේ පණ ආරක්ෂා වෙන්න ඇති කියලා මම හිතනවා. මාචාර්ය යෞවනයයි මේ. අපේ අම්මා හරියට මේ කතා කියන කෙනෙක්. මේ දැන් ඔය අලුත් කලමනාකරණ විෂය තුල තියෙනවා මේ සිද්ධි අධ්‍යයනයන් කියලා. එක එක කතා අම්මා කියනවා. ඒ කියපු කතාවක මට හොඳට මතකයි මේ ඉහළට ඉගෙන ගත්ත කෙනෙක් ලෝකේ රට රාජ්‍යවල යන්ට අවස්ථාව ලැබෙනවා කියන එක නිතර නිතර ඉස්මතු වුණා. ඒ නිසා මං හිතනවා මේ 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 මඟ පෙන්වීම යම් ප්‍රමාණයකට මගේ ඉදිරි අධ්‍යාපනයට බලපාන්න ඇති කියලා. දැන් මට අද වගේ මතකයි මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය තමයි තිබුණේ මේ ශිෂ්‍යත්ව විභාගේ. මායි අම්මයි මහනුවරට ඇවිල්ලා ඔර්ලෝසු කණුව ළඟින් බැහැලා රේල් පාර දිගේ මහයාවට ඇවිදගෙන ගියා. යනින් ගමන් මේ අපේ අම්මා දැන් මේ ශිෂ්‍යත්වයට මාව මට මතක් කරනවා. දැන් අහනවා පුතේ මොන වගේ ප්‍රශ්න අහයිද කියලා. මම අර සිල්බර කොටන් උඩින් මෙහෙම පැනගෙන යනවා. අම්මා කියනවා පුතේ පොඩ්ඩක් කොහොම හිටපන් කියලා. ඒ වුණාට මං අම්මට මීටර් කීපයක් ඉස්සරහින් යන්නේ. දැන් ගිහිල්ලා ශිෂ්‍යත්ව විභාගේ ලියලා එළියට ඇවිල්ලා අම්මා ඉස්සෙල්ලම හම්බෙනකොට මගෙන් ඇහුවේ කීපංකෝ බලන්න අහපු මේ ප්‍රශ්නයක් කියලා. මට අද වගේ මතකයි මේ ඒ කාලේ තිබෙන ළමා පත්‍ර එකයි මිහිර කියලා. මම කිව්වා මේ ළමා පත්‍රයක නම හඬ තිබුණා කියලා. මම කිව්වා මම මිහිර කියලා ලිව්වා. ඉතින් අම්මට හරි සන්තෝෂයි දැන් කොල්ලා එහෙනම් ශිෂ්‍යත්ව පාසලේ කියලා. ඒ දවස්වල මේ নানা ප්‍රකාර බීම වර්ග නැහැ. ඔරෙන්ජ් බාර්ලි බෝතලයක් මට අරන් දුන්නා. ඒ සන්තෝෂෙට. ඉතින් මේ ශිෂ්‍යත්ව පාස් වුණාම අපේ අම්මා මේ හැඳි කැවුම් උයලා මගේ අතපය තවලා එක්තරා මේ අදිෂ්ඨානයක් කරා. කවදා හරි දවසක මගේ පුතේ උඹ මහනුවර මහදිසාපති තමයි වෙන්නේ කියලා. මට දිසාපති නම් වෙන්න බැරි වුණා. නමුත් මම පරිපාලන සේවා විභාගයේ සමත් වුණා. විශ්වවිද්‍යාලයට එන එක තමයි මගේ පොඩි කාලේ ඉඳලා තිබුණ හීනේ. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලේ උගන්වන්න පටන් ගන්න එක. ඒ නිසා මං හිතන්නේ අම්මා මම විශ්වවිද්‍යාලේ මේ ඉගෙනගෙන ඉදිරියට එන එක ගැන අම්මා හරි සතුටටපත් වුණා. මම මහනුවර මහදිසාපති නොවුනට විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදියට මේ ඔය කලබලස්සේ හුදකලාවම ගලාගෙන ගියා කිව්වොත් ඒක මුසාවක්. මේ අපිට මතකයි මේ අපේ මිත්‍රෙක් හිටියා ලලිත් වික්‍රමරත්න කියලා. එයා කැමති ගෑන් ළමෙක් හිටියා. ඉතින් මේ ඒ ගෑන් ළමයට කැමති තව පිරිමි ළමෙක් හිටියා අපේ කණ්ඩායමේම. දැන් ඒ පිරිමි ළමයාත් විශ්වවිද්‍යාලේ උගන්වනවා. ඉතින් දැන් ලලිත් වික්‍රමරත්න අපේ ඉතාම කිට්ටු මිත්‍රෙක් නිසා මේ අපි කිව්වා මේක නතර කරපන් ලලිත් මේ ගැල්ලමෙත් එක්ක යාළුවෙන් ඉඩ දෙන්න ඕනේ කියලා. නමුත් මූ ඇහුවේ නැහැ. ඉතින් පෙරදිනේ ඔය එලිමහන් රඟහල ළඟ තියෙන වංගුවක්. එතන ගහනවට කියන්නේ යකා ගහනවා කියලා. දෙපැත්තෙන් ලයිට් ඔෆ් කරලා කොල්ලෝ රෑට ගහනවා. දැන් ගැහුවේ අපි කියලා දන්නවා. මෙයා ඊට පස්සේ පෙරදිනේ පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරා මෙන්න මේ අහවල් කණ්ඩායම. ඇත්තටම අපි කණ්ඩායමට කිව්වේ මේ බොග කල්ලිය කියලා. අපි ගිය තැනක මට මතක නැහැ හරියට අවුරුද්ද. මට මතක විදිහට 1970 ගණන් වල තමයි මේ ජාත්‍යන්තර ළමා වර්ෂය තිබුණා.
ඉතින් මේ අපේ ඉස්කෝලේ මම තමයි ඒකේ මේ කතික තරඟයට තීරිච්ච ළමයා. ඉතින් මේ අන්තිමට දිස්ත්‍රික් තරඟයට ඇවිල්ලා ජාතික තරඟයට යනකොට විනාඩි 5කට කතාව සීමා කරගන්නට ඕනේ. දැන් අපේ ගෙවල් වල ඒ කාලේ දැන් වගේ මේ එලාම් ස්ටොප් වොච් තිබුණේ නැහැ. අර ලොකු බිච්චෝරලෝස්වත් තිබුණා. ඉතින් ඒක එලියට අරන් ගිහිල්ලා පෙන්නලා තියලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. මගේ පන්තියේ යාළුවෙක් හිටියා WG ධර්මසිරි කියලා. එයා අද ඇත්තටම මේ මේෂන් වල බඩු වගේ දේවල් කරන්නේ. නමුත් මිනිහා මොළකාරයා. මිනිහට කිව්වහම ධර්මයේ මොකද මේකට කරන්න කියලා මේ මිනිහා විනාඩි 5කට විසි කරන්න පුළුවන් ගල් බාදියකට එකව කරගෙන ආවා. ඒකලා කිව්වා මේ රංජි දැන් කතා කරන්න කියලා. දැන් මම කතා කරගෙන යනවා. අන්තිම ගල් 10 විතර ඉතුරු වෙනකොට කියනවා බණ්ඩේ ගල් ඉවරයි ගල් ඉවරයි ගල් ඉවරයි කියලා. ඉතින් එහෙම තමයි මේ විනාඩි 5ේ කතාව පුරුදු කරගත්තේ. ඉතින් දැන් මේ කතාව මේ කරලා මේ මම අර ජාත්‍යන්තර ළමා වර්ෂයේ ඒ වයස් කාණ්ඩේ පළවෙනි තැනට ආපුවාම මම මේ ඉතාම ගෞරවයෙන් මතක් කරන්නේ ධර්මසිරි. මේ ඊළඟට දැන් මේ මේකට යන්න සුදු දිග කලිසමක් ඕනකම තිබුණා. මේ නමුත් ඒ කාලේ අපි ඉස්කෝලේ යන කොට කලිසම් ඇන්දේ එහෙම සුදු දිග කලිසම් අඳින අය අපේ ප්‍රමාණය හිටියේ නැහැ. හිටියා මේ ලාසිම් අයියා කියලා අපේ ගමේ මේ ව්‍යාපාරයක් කරා ඒගොල්ලන්ගේ තාත්තා. ඉතින් ලාසිම් අයියාගේ සුදු කලිසම දැකගෙන තමයි මම ඇත්තටම මේ ওই ජාත්‍යන්තර ළමා වර්ෂයේ කතික තරඟයට ගියේ. දැන් කාලේ වගේ මේ ඉතින් ওই ෆොටෝ ගන්න චාරිත්‍රයක් තිබුණේ නැහැ. ඇත්තටම ඒ වගේ ෆොටෝ එකක් තිබුණා නම් මම හිතනවා අද හරි වටිනවා. දැන් අපේ හැම ওই පුංචි කාලේ ෆොටෝ ඇත්තේම නැහැ. මගේ එකම එක ෆොටෝ එකයි තියෙන්නේ මේ පවුලේ ඡායාරූපයක්. ඊට පස්සේ මට මතක ඇති කාලෙක විශ්වවිද්‍යාලදී ගත්ත ෆොටෝ කීපයක් තියෙනවා. අර පෙර දිනේ උපාධිය ඉවරුනහම ගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඒක ඉතින් රාමු කරන්න පුළුවන් මට්ටමක එකක් නෙමෙයි. ඒ හින්දා ඒක රාමු කළා නැහැ. ඉතින් ඊට පස්සේ තියෙන වෙඩින් ෆොටෝ එක ඒකත් රාමු කරන්න පුළුවන් මට්ටමේ එකක් නෙමෙයි. ඒකෙත් මම නිකන් හතරවෙනි ජෝර්ජ් රජ්ජුරුව වගේ. ඒකට හේතුව මේ අර ෆොටෝ ගන්න ස්ටුඩියෝ එකට ගියාම ස්ටුඩියෝ එකේ මිනිස්සු අර අපේ හැඩේ වෙනස් කරනවානේ. අන්තිමට ෆොටෝ එක ගහලා බලනකොට මම මෙහෙම අත් දෙක උස්සගෙන හතරවෙනි ජෝර්ජ් රජ්ජුරුව වගේ. මහාචාර්ය යෞවනයයි මේ. මම මේ ඉස්කෝලේ යන කාලේ ඇත්තට මට මේ ප්‍රේම සම්බන්ධතා තිබුණ නැහැ. කැමති කෙල්ල ඕන තරම් හිටියා. නමුත් ඉතින් මොකක් හරි හේතුවක් නිසා උසස් පෙළ ඉවරකම් කෙල්ලක් එක්ක යාළු වෙන්න හම්බුන්නේ නැහැ. මේ උසස් පෙළ ඉවරලා මේ මට මේ ඒ හතරක් ලැබුණාම මම ටිකක් මහනුවර ජනප්‍රිය ශිෂ්‍යෙක් බවට පත් වුණා. දැන් ඥාතියෙක්ගේ දුවක් කසාදි බඳින මේ මගුල් ගෙදරක් තිබුණා බෞද්ධ මන්දිරේ ළඟ. ඉතින් මේ ඒ මගුල් ගෙදරට ගියාම මේ මට ගෑන් ළමයෙක් ගෙනල්ලා මුණ ගැස්සුවා. කිව්වා මේ තමයි මේ අර ඒ හතර ගත්ත රංජිත් බණ්ඩාර කියලා. ඉතින් මේ ඊට පස්සේ මන් දැන යාළුනාද නැද්ද කියලා මට එක සිද්ධියක් මතකයි. මේ ඒ ගෑන් ළමයා මට ගෙනල්ලා දුන්නා මේ අර ඉසුරුමුණි පෙම්බියෝල. ඒ දවස්වල මේ අර මැටි වලින් හදලා වෙන්න ඇති. දැන් මේක දුන්නාම මම මේක ගෙදර අරගෙන යන්න බෑනේ. මේ එතකොට මේ ලේවැල්ලයි මේ මහනුවරයි යාකරේ හෙල්ලෙන පාලමෙන්. ඉතින් මං හෙල්ලෙන පාලමෙන් මහවැලි ගඟට දාලා ගියා ඒ පළවෙනි ප්‍රේම මතකය. අපි දෙන්න හැම වෙලේ ටිකක් වෙනස් විදිහකට. දැන් මම කොළඹ විශ්වවිද්‍යාලයට එනකොට අපේ මහාචාර්යතුමා මහාචාර්ය WD ලක්ෂ්මන්. එතුමාගේ භාර්යාව කල්යාණී ලක්ෂ්මන් මැතිණිය මෙයාගේ ටීචර්. ඉතින් මේ ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ගෙදර ගිහිලා කියනවලු මේ යන නුවර පැත්තෙන් ඉලන්දාරියෙක් ඇවිල්ලා ඉන්න මිනිහට ඕන එකක් කරන්න පුළුවන් මේ බොහොම හොඳ සංවිධාන ශක්තියක් තියෙන එක්කෙනෙක් කියලා. දැන් මෙයාටත් ඒ විදිහටම කල්යාණ මිස් කියලා කියනවා මේ යන ලකි මෙන්න මෙහෙම කියනවා මේ එයාගේ ගෝලයක් ඉන්නවා ඔයාට හොඳයි කියලා. දැන් අපි දෙන්න කවදාකවත් මුණ ගැහිලා නැහැ. නමුත් අපි දෙන්නට දෙන්න මේ අපි දෙන්නගේම ගුරුවරු නිසා එකිනෙක අඳුරගෙන. ඒ නිසා මේ මං හිතන්නේ අපි කවදාකවත් මේ අනේ යාළුවෙමුද කියලා අහලා නැහැ එකිනෙකාගෙන්. ඉතින් මෙයා කොහොමටත් මේ ඒ වෙලාවේ මට බෑ කියන තැනක හිටියේ නැහැ මේගොල්ලන්ගේ තාත්තට අනුව. තාත්තා මට හැමදාම කියනවා අපේ දුවලා මේ රතුපාට ඉලන්දාරින්ට කැමතියි කියලා.
නිසා මං හිතනවා මේ ප්‍රදීප මේ රතුපාටි ලන්දාරියකට කැමති උනේ. තාත්තත් මං හිතන්නේ එහෙම ලොකු අකමැත්තක් පෙන්වුවේ නැහැ. පස්සේ ඉතින් අපි අවුරුදු එකහමාරක් විතර ආශ්‍රය කළා. 1993 තමයි අපි කසාදි බැන්දේ. මේ අපෙන් ඇහුවොත් එහෙම අපි යාළු වෙලාද බැන්ද කියලා මං දන්නේ අපි යාළු වෙලා බැන්දද එහෙම නැතුව කතා කරලා බැන්දද කියලා. කොහොම හරි 25ක් අපි දැන් කසාදි බැන්දලා එකට ඉන්නවා. සුන්දරි මට හම්බ වෙනකොට සුන්දරි ඒ ගොළු චරිතේ රඟපෑවේ. ඒ කියන්නේ දැන් මම මෙහෙම ඇඟිලි දෙක පෙන්නලා මෙහෙම කරොත් 2යි කියනවා මෙහෙම කරොත් 11යි කියනවා. තුන් පාරක් කර කරොත් 101යි කියනවා. ඉතින් මේ බොහොම අමාරුයි කතා කරගන්න. හැබැයි දැන් නම් කතාව නතර කරන්න නැතුවම කතා කරනවා. දහපුවම කියන්නේ අර අර එක කුරුල්ලෙක් තාපසෙක් ළඟට වැටෙනවා. අනිත් කුරුල්ල අර හොරමුලක් ළඟට වැටෙනවා. ඒ නිසා දැන් මේ මම කතා කරන නිසා මම මට මම නිසාලු කතා කරන්න පුරුදුනේ. ඉතින් හැබැයි දැන් කතාව නතර නොකර කතා කරනවා. ඉතින් අහලා බැලුවොත් ඇයි කියලා උත්තරේ හම්බෙයි. ඔව් ඇත්තටම කියනවා නම් රංජිත් හම්බ වෙනකොට මං එහෙම් පිටින්ම වෙනස් කියලා හිතෙනවා. ප්‍රධානමටම මේ මිස් කල්යාණි මිස්නේ ඇත්තටම අපිව මුණ ගැසෙව්වේ. ඉතින් මේ කල්යාණි මිස් තමයි හැම වෙලාවම ඇවිල්ලා විස්තර කියන්නේ. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා, මෙන්න මෙහෙම හාදියෙක් ඉන්නවා, යාට මේ මොනවාද කුඹුරේ බහැලා වුණත් වැඩ කරන්න පුළුවන්. ඉතින් මන් දන්නේ මට ඒ කිව්ව දේවල් මුල් කරගෙන තමයි මං හිතන්නේ මට ඉස්සර වෙලාම නිකන් කැමැත්තක් ඇති වුණේ යාව දකින්නත් ඉස්සර වෙලා. මහාචාර්ය යෞවනයයි මේ. මට මතකයි පළවෙනි දවසේම අපේ ගෙදර එනකොට ඉතර මගේ අත කැඩිලා තිබ්බේ ඒ වෙලාවේ. මගේ ඒ හින්දා දැන් මං කිව්වා දැන්ම බලන්න එන්න එපා එහෙම කියලා මිස්ටර් කිව්වා. ඒ වුණාට දැන් මිස් කොහොම හරි මෙයා හරදර කරනවා කියලා තමයි මේ ඉක්මනට පෙන්වන්න කියනවා කියලා වරෙලා අපි ගෙදර අඬ ගහගෙන ආවේ. අත වැඩි කැඩිලා එහාට මෙහාට යන්න බැරි කෙනෙක් වගේ ඉඳගෙන එක තැන හිටියා. ඉතින් එයා ඇවිල්ලා කතා කරා. මේ මට හොඳට මතකයි එයා ඉස්සර වෙලාම ගෙනල්ලා දුන්නේ ලව් ලෙටර්ස් කියලා බිස්කට් එකක් තමයි ගෙනාපු එක. අපම ඉස්සර වෙලාම ඉම්ප්‍රෙස් කරේ ඒකෙන් තමයි ඇත්තටම. ඊට පස්සේ මම මෙයාට දුන්නා මේ ගුණදාස කපුගේ ඒයි මිල්ටන් මල්ලවාරච්චිගේ කැසට් දෙක. මට මතකයි මේ තීරණාත්මක එක තමයි අර මේ සෝමිත්‍රිල ජයමහා නුගසෙවනක් කියන එක. ඉතින් මේ හැබැයි දැන් අපි මුණ ගැහුණාට දැන් මේගොල්ලන්ගේ අම්මා ගුරුවරියක් තාත්තා පරිපාලන සේවය වැඩ කරේ බොහොම සීමා මායිම් ඇතුළේන කටයුතු කරන්නේ. ඒ නිසා මේ අපේ හුඟක් වෙලාවට ප්‍රේමයේ තිබුණේ කම්බි. මේ දැන් මම හිටියේ ගම්පහ අපේ මහාචාර්යතුමියගේ ගෙදර. එතකොට මේ මෙයා මෙහෙන් ටෙලිෆෝන් කරනවා ඉතින් නිශ්චිත වෙලාවකට. මං හිතන්නේ අපි අතර ඇසුර ගොඩක් දුරට ගියේ මේ කම්බිය හරහා. ඒ නිසා දැන් මගෙන් ඇහුවොත් මොන වගේ ප්‍රේමයක්ද කියලා මම කියන්නේ ඒක කම්බි ප්‍රේමයක් කියලා. එයා ගොඩාක් පිළිවෙලයි. ඉතින් ඒ හින්දා එයා හැමෝගෙම මේ පිළිවෙල අකුරටම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට අර මේ මොනවාද ඒක හැදෙන්න කාලයක් දෙන්නේ නැති ගතියක් තියෙනවා. මට මතකයි මට ඉස්සර වෙලාම ඩ්‍රයිවිං ඉගැන්නුවෙත් ඇත්තටම එයා. ඒක උගන්වනකොටත් කාර් එකට නගින්න කිව්වා. නගින්න කියලා ඉවරලා රිවර්ස් ගියර් එක දාන්න කිව්වා. දැන් රිවර්ස් කරන්න. ඉතින් මම ඇත්තටම ඒකට කොහොමද මේක අල්ලන්නේ, ස්ටීරින් වීල් කල්ලන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් ගෑනු ළමයි වැඩි වට විතර මේව උනන්දුවක් නැහැනේ. එහෙම ඒ වුණාට ඉතින් ඒකෙන් මං හිතන්නේ මං සතියක් ඇතුළත ඉගෙන ගත්තද කොහෙද. දැන් අපේ ආදර කතාව මේ බජට් ලව් එකක්. හේතුව මේ ඒ කාලේ මගේ පඩිය රුපියල් 3508යි. 3900ක් වුණාට EPF ETF කැපුණාම අතර හම්බෙන්නේ 3508යි. ඉතින් මේ මට තිබුණා මේ XT200 ට්‍රේල් මොටර් සයිකල් එකක්. ඉතින් ප්‍රදීපලගේ අම්මා කිව්වේ කතා කරගන්න දෙයක් තියෙනවා නම් ගෙදර ඇවිල්ලා කතා කරන්න කියලා. නමුත් ඉතින් මේ අපි එළියේද මුණ ගැහෙනවා. එක දවසක් දැන් මම ප්‍රදීපව මොටර් සයිකල් එකේ දාගෙන එනවා ජයන්තිපුරේ ඇතුළට.
එතකොට මේ ප්‍රතිපලගේ ලොකු අයියට තිබුණා මේ chip එක. ඉතින් මේ ඒ chip එකේ අපි දන්නේ අම්මා යනවා කියලා. මේ අපි හිතුවේ ලොකු අයිය යනවා කියලා අත වෙනවා. මම හිතන්නේ දැන් පස්සේ මේ අපිට මෙහාට ගෙදරින් එළියට බැහිමේ සීමාවක් පැනෙව්වා. මේ අම්මා කොහොමදත් අර මම විශ්වවිද්‍යාලේ උගන්නන ඒව මේවා තිබ්බත් ඉතින් කොල්ලෙක් විදිහට තමයි හිතන්නේ ඇත්තේ. මට ආපුවම කිව්වා මේ රංජිත් මොන හරි දෙයක් තියෙනවා නම් කතා කරන්න මේ ගෙදර ඇවිල්ලා කතා කරන්න කියලා. හැබැයි ඊට පස්සේ සති දෙකකට පස්සේ මම කිව්වා මට කසාදි බඳින්න ඕන කියලා. ඉතින් මේ ඇත්තරම මේ බොහෝ දේවල් සිද්ධ වුණේ මේ මේ අහඹු ලෙස අපි මුණ ගැහිම අපි ජීවිතේ ගොඩනගා ගත්ත එක මේ ඒක බලපුවාම නිකන් එක්තරා විදිහක මේ ෆේරි ටේල් එකක් වගේ සුරංගනා කතාවක් වගේ මේ මම ඇත්තටම ප්‍රදීපට මුණ ගැහෙනකොට මේ මගේ ළඟ තිබුණේ අර විශ්වවිද්‍යාලෙන් දෙන බ්‍රීෆ් කේස් එක රුපියල් 400ක ඒ රුපියල් 400 බ්‍රීෆ් කේස් එක විතරයි තිබුණේ අඩු ගානේ මේ තල්ලු කරගෙන යන බයිසිකල් එකක්වත් තිබුණේ නැහැ ඒ නිසා මේ මගෙන් ඇහුවොත් මගේ ජීවිතයේ සාර්ථකත්වය කොතනද කියලා මම හිතනවා ප්‍රදීපා 90%ක් ඒ සාර්ථකත්වයේ මේ වගකීම දරන්න ඕන නිසා තමයි ප්‍රදීපට සුන්දරී කියලා කියන්නේ මහා නෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යයෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අන නොතකා යාත්‍රා කෙරු මාචාර්ය යෞවනයයි මේ.